තමන්ට සුදුසු පොලිස් ස්ථාන ලබා දෙන ලෙස එම පොලිස් ස්ථානාධිපතිවරුන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව දැනුම් දුන්නා. අරගල සමයේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීමේ සිද්ධීන් වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාවට මොවුන්ට උතුරු පළාතේ පොලිස් ස්ථාන පහකට මාරුවීම් ලබා දී තිබුණා. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ තම සේවාදායකයන් ස්ථාන මාරු කර ඇත්තේ පළිගැනීමේ චේතනාවෙන් පවයි. වගඋත්තරකරුවන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇතිකරගත් එකකතාව ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණය හැල්ලුවට ලක්කර ඇති බවට අගවිනිසුරුවරයා මෙහිදී දෝෂාරෝපණය කළා. වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයරත්න මහතා පැවසුවේ මතු වූ පරිපාලන අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන් අදාළ සමතය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණු බවයි. පෙත්සම්කරුවන්ට සමාන්තර පොලිස් ස්ථාන ලබා දීම සම්බන්ධයෙන් ලබන 18 වනදා පැවැත්වෙන ජාතික පොලිස් කොමිසමේ රැස්වීමේදී තීරණයක් ගන්නා බවද ඔහු පැවසුවා. එම එකගතාව ක්‍රියාත්මක වන්නේදැයි පරීක්ෂා කිරීමට මෙම මෝසම ඉදිරි දිනයක කැඳවන ලෙස කළ ඉල්ලීමට අනුව එය ලබන 29 වනදා යළි කැඳවීමටද නියෝග කෙරුණා. නොතීසියකට අනුව අධිකරණය හමුවේ පෙනී සිටි දේශබන්දු තෙන්නකෝන් මහතාද මුදා හැරීමට නියෝග කෙරුණු අතර මීළඟ දිනේදී අධිකරණයේ පෙනී සිටීමට අවශ්‍ය නොවන බවද ප්‍රකාශ කළා.